ඉතින් අද අප්‍රේල් මාසයේ 21 මුලින්ම අපේ ඉස්ලාම් බැතිමතුන්ට ඊත් මුබාරක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද අප්‍රේල් මාසයේ 21 ලෝකයක් කතා කරපු ලංකාව මහඩවපු මෙලෙච්චම පහාරය සිදුවෙච්ච ඒ අවාසනාවන්ත දවස. ඉතින් විදේශගත ශ්‍රී ලාංකිකෙක් ලෙසත් බෞද්ධයෙක් ලෙසත් අපේ ආදරණීය කිතුණු බැතිමතුන්ට අපි හදවතින්ම අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. මොකද මේ වෙද්දිවත් මේ වෙනතාක්කල් අපේ රටේ පාලකයන්ගෙන්වත් අපේ රටේ නීතියෙන්වත් මේ මෙලෙච්ච පහාරයට සම්බන්ධ එහෙකුටවත් දඬුවම් ලබා දෙන්නට පුළුවන්කමක් ලැබුණ නැහැ. කාදිනල් හිමිපාණන් වහන්සේ ලොකු සටනක යෙදෙනවා අපිට පේනවා මේට සම්බන්ධ වුන්ට නිසි දඬුවම ලබා දෙන්නට. හැබැයි කාදිනල් හිමිපාණන් වහන්සේගේ ඒ උත්සාහය තවමත් සාර්ථක වෙලා නැහැ. සාර්ථක වෙන්න විදිහකුත් නැහැ. මොකද මේ ලෝකයක් කතා කරනවා, දැන් ලෝකයක් දන්නවා මේ මෙලෙච්ච පහාරය සිදුනේ මේ රටේ දේශපාලකයන්ගේ උවමනාව මත උන්ගේ බලය වෙනුවෙන් කියන කාරණාව. ඒකට අහිංසක ජීවිත ගණනාවක් අපට අහිමි වුණා. මේ මොහොතේදීත් ඒ පල්ලියට ගිහිලා ජේසුස් වහන්සේ ළඟ වැඳ වැටිච්ච පුංචි දුවලා පුතාලා වැඩිහිටියෝ සහෝදර සහෝදරියෝ ආබාධිත තත්ත්වයට පත් වෙලා දුක් විඳිනවා. ඔවුන්ගේ සාපය මේ රටටත් මේ රටේ කාලකන්නි මේ පාදඩ පාලකයන්ටත් වදින්නට ඕන. බෞද්ධයෙක් ලෙසත් මාත් අදත් ප්‍රාර්ථනා කරන්නේ රටේ නීතියෙන් ඔවුන්ට සාධාරණයක් නැත්තම්, රටේ නීතිය යුක්තිය ඉටු වෙන්නේ නැත්තම්, ලෝක සභා ධර්මයට අනුකූලව හෝ මුන්ට පන පිටින් පණුව ගහලා මැරෙන්නට අවශ්‍යයි කියලා. රයිට්. ඒක එහෙම මතක් කරද්දී මම ඔබව රැගෙන යන්නට සූදානම්. මේ දවස්වල නැවත වතාවක් අපේ රටේ බෝම්බ බියක් මර බියක් නිර්මාණය වෙලා තියෙනවා. ඔබට පේනවානේ ජනමාධ්‍ය දිහා බලපුවම ඔබට පේනවා බෝම්බ හැම තැනින්ම මතුවෙනවා රටේ ආරක්ෂාව තර කරනවා කියලා. ඉතින් මේ පාලකයෝ ඕනම තක්කඩි වැඩක් ඕනම බලු වැඩක් මජර වැඩක් කරන්නට පසුබට වෙන්නේ නැහැ උන්ගේ පාලනය උන්ගේ බලය රැක ගැනීම වෙනුවෙන්. මොකද උන්ට අවශ්‍ය කරනවා, ඔබ දන්නවා මේ වෙද්දී උන් සූදානම් වෙනවා පාර්ලිමේන්තුවට ගේන්න ප්‍රතිතස්ත පනත කියලා පනතක්. මේ පනත ගේන්න හදන්නෙම මේ රටේ මිනිස්සුන්ගේ කටවහන්න, රනිල් රාජපක්සලාගේ හොරකමට විරුද්ධව කතා කරන මිනිස්සුන්ව මර්ධනය කරන්න, මේ ජනමාධ්‍ය ටික මර්ධනය කරන්න, මේ මයක ගෙනල්ලා මර්ධනය කරගන්න නම් රටේ ජනතාවගේ මනස වෙනස් කරලා ලන්නට අවශ්‍යයි. ඔහුගේ මනස වෙන දිශාවකට යොමු කරන්නට අවශ්‍යයි. ඉතින් ඒකට අඩිතාලම ඒ නාට්‍ය මේ දවස්වල තිරගත කරමින් පවතිනවා. ඒ නිසා හැම තැනින්ම බෝම්බ මතුවෙනවා රටේ ආරක්ෂාව තර කරනවා කියලා දානවා. උම්ම බෝම්බ තියනවා, උම්ම කෝල් කරනවා, උම්ම ආරක්ෂාව දානවා. ඒක ජනමාධ්‍ය ලුකුවට කුඹලා රටේ මිනිස්සුන්ට කියනවා. මිනිස්සුත් හිතනවා අම්මටුඩු නැවත බෝම්බ බියක් මර බියක් සිදු වෙලා අනිවාර්යයෙන්ම ප්‍රතිතස්ත පනත ගේන්නට ඕන කියලා අපේ රටේ ජනතාවත් විශ්වාස කරන තැනට පාලකයෝ උත්සාහ කරනවා මනස වෙනස් කරන්නට. මොකද රනිල් රාජපක්සලා කියන ඕනම දෙයක් කරන ඕනම තක්කඩි මජර වැඩක් දෝත මුදුන් දීලා පිළිගන්න වහල් සෙට් එකක් අපේ රටේ තවමත් නිරුපද්ධිතව ජීවත් වෙලා සිටිනවා. උන්ට ඉතින් මෙව්වා මාර හැපි, මුන් උන් එව්වට මාර විදිහට කැමැත්තෙන් සිටිනවා. ඉතින් අපි දැනගන්නට අවශ්‍යයි මේ උත්සාහ කරන්නේ උන්ගේ පැවැත්ම වෙනුවෙන් උන්ට විරුද්ධව කතා කරන කට්ටියව මර්ධනය කරන්න මේ පනත ගේන්නට උත්සාහ කරන තවත් එක් වෑයමක් බව. මොකද රටේ ජනතාවට කියන්න පුළුවන් පාලකයන්ට මේ ප්‍රතිතස්ත පනත තිබ්බනම් මේ රටේ මෙහෙම සිදුවෙන්නේ නැහැ, මේ වගේ බෝම්බ බියක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේක අවශ්‍යයි කියලා ඔබේ මනස වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම අමතක කරන්නට එපා මීට සතියකට වගේ උඩදී මහා දවල් නැවත මහ බැංකුවෙන් ලක්ෂ 50ක් අතුරු දහන් වුණා. තවමත් හොරෙක් නැති සිද්ධිය බවට පත් වෙලා තිබෙනවා. රටේ ජනතාව ඔබේ සල්ලි එව්වා, ඔබට බදු ගහලා එකතු කරගත්ත සල්ලි. හොඳේ ඒ ලක්ෂ 50 උස්සපු එකෙක් තවම නැහැ. පුදුමේ කියන්නේ එතන තියෙන CCTV දර්ශන වැඩ කරන්නෙත් නැල්ලු, ඒ කැමරත් වැඩ නැල්ලු, පොලිසිය ඕන්න කියලා තියෙනවා. ඉතින් බලන්නකෝ, ඉතින් කනගාටුයි නේද? ඉතින් මෙව්වා රටේ ජනතාවට අමතක කරන්නට අවශ්‍යයි. ඉස්සල්ලා මහ බැංකුව මංකොල්ල කෑවා, ආපහු ලක්ෂ 50ක් දැන් අතුරුදහන් වෙලා තිබෙනවා. ඒ සිද්ධි අපේ රටේ ජනතාවගේ හිතින් අයින් කරන්නට තමයි වඳුරු නාටකයක් එහෙම ගෙනාවනේ, රිලා නාටකය. ඉතින් රිලා නාටකය නිම වුණා චීනෙන් කරපු ප්‍රකාශය සමගම. ඒකම ඔබට මතකද? විදේශගත ශ්‍රී ලාංකික ඔබ දුක් විඳලා බඩු ටිකක් කරන් ගියා නැවක එක්ස්ප්‍රස් පර්පල් කියලා. ඉතින් ඒ නැව ලංකා මුහුදේදී ගිනි ගත්තා. තවමත් වන්දි ලැබුණ නැහැ නේද? වන්දි ලැබෙන්න විදිහක් නැහැ. මොකද තව දවස් කීපයයි තියෙන්නේ මේ නැවට විරුද්ධව මේ ගිනිගත්තු සිද්ධිය පිළිබඳව නඩුවක් ගොනු නැකරුවොත් අපේ ලංකාවට අහිමි වෙන මුදල ඩොලර් බිලියන 7කට වැඩි සෙල්ලම්ද ඩොලර් බිලියන 7ක් අහිමි වෙන තව දවස් කීපයයි තියෙන්නේ නඩුවක් නැති සිද්ධියක් බවට මේකත් පත් වෙන්නට නියමිත තිබෙනවා. ඉතින් විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා
මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා මේ වෙද්දි මේ එක්ස්පර් මේ මේ ගිනිගත්ත මේ නැවෙන් ආරක්ෂණය කරපුලා තියෙන මේ නැව රක්ෂණය කළ තිබුණු කම්පැනියෙන් ඩොලර් මිලියන 250ක අල්ලසක් අරගෙන කියලා හිතන්නකෝ ඉතින් දැන් ඔබට වන්දි ලැබෙයිද ඉතින් වන්දි ලැබෙන්නේ නැහැනේ රට විරුවන්ගේ බඩු මේ බඩු පෙට්ටියට වන්දි දෙන්නේ කොහෙද ඒ ඩොලර් මිලියන 250 කරගෙන ඔන්න යුරෝපයේ තියෙන බැංකුවක තැන්පත් කරලා තියනවලු ගත්ත මිනිහව නම් හෙලි කරලා නැහැ ඉතින් මෙව්වා සියල්ලම අපේ රටේ ජනතාවට අමතක කරලා ලන්නට පාලකයන්ට අවශ්‍යයි ඒ නිසා පාලකයෝ ඕනම මෙවැනි බෝම්බ බියක් මර බියක් නිර්මාණය කරනවා ඉතින් අද වැනි දවසක ඔබට මට මතක් කරන් තියෙන්නේ මේ ටික තමයි ඉතින් අද අප්‍රේල් මාසේ 21 මම නැවත අවසන් වතාවට කියන්නේ මේ පාලකයෝක ගන්නා තීන්දුව තීරණ ඔබට ආදරෙහිඳ නෙමෙයි උන්ගේ පැවැත්ම වෙනුවෙන් උන්ගේ බලය වෙනුවෙන් උන් වෙනුවෙන් උන් ඕනම මජර තීරණයක් ගන්නට පසුබට වෙන්නේ නැහැ මේ රටේ මිනිස්සුන්ව මර්ධනය කරලා රනිල් රාජපක්ෂලාට බයේ ඔළුව නමන උන්ගේ යකඩ සපත්තුවට පෑගෙන නීච නිවට ජාතියක් ඇති කර ගන්න තමයි උන් උත්සාහ කරන්නේ මොකද උන් හොරා කාපුවා උන් දන්නවා මේ සමාජය දන්නවා ඒකට විරුද්ධව නැගී සිටිනට උන් කැමති නැහැ බේබිලාට බලයට එන්නට නම් මේ රටේ මිනිසුන්ව මර්ධනය කරලා තියන්නට ඕන නූගත් දරු පරපුර බිහි කර තියන්නට ඕන තවමත් රනිල් රාජපක්ෂලාට වෙනුවෙන් කඩේ යන වගේ වහල් සෙට් එකක් නිර්මාණය කරලා තියන්නට ඕන ඉතින් එවැනි උන් නිර්මාණය වෙන තරමටම රට දුප්පත් වෙන තරමටම අපේ රටේ පාලකයෝ හොරා කාලා අපිය ණය කරන තරමටම උන්ගේ දරුවන්ගේ අනාගතය තීන්දු තීරණ උන්ගේ දරුවන්ට මේ රටේ රජකම ලැබෙනවා රජ කරන්නට පුළුවන් වාතාවරණ උන් හදනවා ඉතින් මෙවට විරුද්ධව අපි නැගී සිටින්නට ඕන පුරවැසියෝ ලෙස ඒ වගේම අපි අසු නොවී සිටින්නට ඕන එවනම් අවසන් වතාවටත් ආදරණීය කිතුණු බැතුමතුනි ඔබට මේ ලෝකේ කොහෙන් හෝ කාගෙන් හෝ මේ විශ්වයේ ලෝක සභා ධර්මයට අනුකූලව හෝ ඔබට සාධාරණ ඉටු වේවා කියලා බෞද්ධ අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා එවනම් ඉස්ලාම් බැතිමතුන්ටත් සුබ ඊත් මුබාරක් කියලා ප්‍රාර්ථනා කරනවා ගිහිල්ලා එන්නම් සිය දිනාටම තෙරුවන් සරණයි ස්තුතියි වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය